සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. අද දවසේදී මං කැමති ඔබේ අවධානය අරගෙන යන්නට ජීවිතයේ යථාර්ථයන් අත්දකින ස්ථානවලට. ඒ තමයි ඉස්පිරිතාලේ, ප්‍රසන්න එක, ඒ වගේම තමයි සමට්‍රිය කියලා කියන තැන්. මෙන්න මේ තැන්වලට යනකොට අපිට අපේ ජීවිතයේ තියෙන යථාර්ථය වැටහෙන්නට පටන් ගන්නවා. ඉස්පිරිතාලට ගියාම විශේෂයෙන් මේ දවස්වල අපි දකිනවා ඩෙංගු ව්‍යසනය නිසා පීඩාවට පත් වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියෝ මොන තරම් වේදනාවට පත් වෙලා ඉන්නවද. ඒ වගේම මේ ඉස්පිරිතාලවල ඉන්න හැම කෙනෙක් දිහාම බලපුවම අපිට දැනෙන දේ තමයි ජීවිතය ජීවත් කරවන්නට මොන තරම් පොර බදිනවද. ඒ වගේම හෙල්ත් කියලා කියන එක, සෞඛ්‍ය සම්පන්න ජීවිතය කියලා කියන එක මොන තරම් වටිනවද කියලා. ඉතින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට ගත කරන්න කැමති නම් ඒ ගත කරන්න අත්‍යවශ්‍යම සාධකය තමයි peace of mind කියන එක. හදවතේ තියෙන ශාන්ත බව, හදවතේ තියෙන සාමකාමී බව, හදවතේ තියෙන සාමය කියලා කියන එක. අපිට විශේෂයෙන්ම අපේ ශරීර කූඩුව, මේ අපේ ශරීරයේ අවයවයන් නිරෝගීව තියාගන්නට අත්‍යවශ්‍යම කරන සාධකය තමයි එහෙමනම් හදවතේ සාමය කියලා කියන එක. ඒ සාමය රැක ගන්නට නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? වගකීමෙන් යුතුව කිතුරු කෙනෙක් හැරීට අපි ජීවත් වෙන්නේ කොහොමද? ඒක සඳහා අපි ගොඩක් වෙහෙසෙන්නට ඕනි, අපි ගොඩක් මහන්සි වෙන්නට ඕනි. නිකම්ම අපිට හදවතේ සාමය ඇති වෙන්නේ නැහැ අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒක නිකම්ම ඉහලින් අපිට හම්බෙන්නේ නැහැ. ඒක සූත්සහයෙන් ලබා ගන්නට ඕනි දෙයක්. සූත්සහයෙන් අපි ලබා ගන්නකොට, ඒක උනන්දු වෙනකොට සුදු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අනිවාර්යෙන් අපිට ලැබෙනවා. ඉතින් ඒකින්ද අපිට පුළුවන්ද කොහොමද සාමකාමී ජීවත්, කොහොමද සාමයේ හදවතේ ඇති කරගන්නේ, සාමකාමීව ජීවත් වෙන්නේ කොහොමද? එහෙනම් පෞද්ගලිකව මම කොහොමද පිළිවෙලට විනයානුකූලව ජීවත් වෙන්නේ, ප්‍රතිපත්තිමය විදිහට ජීවත් වෙන්නේ? ඒ වගේම රැකියාව කරන තැන කොහොමද මම ප්‍රතිපත්තිමය විදිහට ජීවත් වෙන්නේ? සමාජය තුළ කොහොමද මම ප්‍රතිපත්තිමය ආකාරයට ජීවත් වෙන්නේ? ඒ වගේම මගේ ආගමික බව කියන එක මං කොහොමද ජීවත් කරවන්නේ? මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැම දෙයක්ම ඉතාමත් ස්වාමින් වහන්සේට ප්‍රසන්න ලෙස මෙවැනි ආකාරයට අපි ජීවත් වෙනකොට උන්වහන්සේ අපිට පිහිට වෙනවා හදවත තුළ සාමයක් ඇති කරගන්නට. ඒ සාමය කියලා කියන එක නිකම්ම අනිත් පැයට අපි තුළින් ලෝකයට විදහ දැක් වෙනවා, ලෝකයට මුදවලා හැරෙනවා. ඒ සාමකාමී බව කියන එක, හදවතේ තියෙන ඒ සාමය කියන එක, ඒක ප්‍රීතිය තුළින් වෙන්න පුළුවන්, ආදරය තුළින් වෙන්න පුළුවන්, අපේ ඉවසීමේ ශක්තිය තුළින් වෙන්න පුළුවන්, මේ හැම දෙයක් සමාව දීම තුළින් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් තුළින්ම අපි අත්දකින දේ තමයි එහෙමනම් හදවතේ තියෙන සාමය. අම්මේ තාත්තේ දුවේ පුතේ ගත අසනීප කරගන්නේ නැතුව, මනස අපි පීඩාවට පත් කරගන්නේ නැතුව ඉන්නට පහසුම ක්‍රමය තමයි එහෙමනම් දෙවියන්ගේ මේ මහා වරප්‍රසාදයේ ජීවිතය. ඒ සාමය උන්වහන්සේ තෙවිලා අන්තිමට අපිට කිව්වේ සාමය වේවා කියලානේ, උත්තාන වෙලා. ඉතින් ඒක නිසා ඒ හදවතේ සාමය අපේ හදවත් තුළ අදත් හෙටත් හැමදාමත් රජකම් කරලා ඒ සාමකාමී හැඟීම් තුළ ජීවත් වෙන්නට, සාමකාමී සිතුවිලි තුළ ජීවත් වෙන්නට සුදු ස්වාමීන් වහන්සේගේ සාමය ඔබයි මායි සමග හැමදාම මුළු විශ්වයටම අපේ මුදවල හැරෙන්නට කියලාක් කියලා, මුදල හරින්නට අවශ්‍ය කරන වරප්‍රසාදය ලැබෙන්නට කියලා හැම කෙනා වෙනුවෙන්ම අද දවසේදී අපි ආඥා කරමු. ඔබට සුබම සුබ සාමෙන් පිරි දවසක් වේවා.